ඊළඟට අපි බලමු සිංහ ලග්නේ. සිංහ කිව්ව ගමම අපි දන්නවා සිම් ගාලා අපිට මතක් වෙන්නේ කවුද? සිංහයා. එහෙනම් සිංහ සේයාවෙන් වැඩ කරන්නේ සිංහ ලග්නයයි. සිංහ ලග්නය. ඉතින් මේක නිසා මේ උපත්ය සිද්ධ වෙනකොට සබදාහම කිව්වා අම්මට අම්මේ මේ දරුවා ඉපදිනකොට කේසර සිංහෙක් තමයි මේ තාරකාවලින් සංකේතවත්. එහෙනම් සිංහ ගති තියෙන දරුවෙක් ඔය ඉපදුනා. ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා. එහෙනම් මෙයා ඉරිජුයි එඩිතරයි නිර්භීතයි. යම් තීන්දුවක් ගත්තොත් ඒ බය නැතුව ඒක ක්‍රියාත්මක කරනවා. ඉස්සරහට දිබ්බ පය පස්සට ගන්නේ නැහැ. ඉතින් මේ නිසා අනිත් අය කියන දේවල් අහන්න ලෑස්තිත් නැහැ. මොකද මේ උපදේශ අවවාද අනුශාසන. එහෙම මේ පිළිපදින්නත් එච්චර කැමැත්තක් නැහැ. හැබැයි එයා එයාගේ ආදරය දිනාගත්තා නම්, එයාගේ ලෙන්ගතුකම දිනාගත්තා නම්, එවැනි අයට මෙයා එවැනි අයගේ උපදෙස් අහන්න මැලි වෙන්නේත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට සිංහ ලග්න ස්වභාවය. නමුත් මේ සිංහ ලග්න අයට අර ඉරුජු ගතිය, ඉදිතර ගතිය, නිර්භීත ගතිය නිතරම පවතිනවා. නිතර පවතිනවා. ඉතින් ඒක ඒ ඉරුජු ගතිය, නිර්භීත ගතිය, ඉදිතර ගතිය යහපත් දෙයට යොදවන්න, හොඳ දෙයට පමණක් යොදවන්න. හැබැයි නරක දේවල් වලට ප්‍රතික්ෂේප කරන දේවල් සමාජයේ විසින් මෙන්න මේවට ඉරුජු වෙන්න එපා, නිර්භීත වෙන්න එපා. ඉතින් ඒව අත්හැරලා අර යහපත් දෙ මනුස්ස ගුණධර්ම වලට සිංහ ගතිය පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට සබදාහම දීපු පණිවිඩයත් එක්ක සිංහ ලග්න අයට සබදාහම මේ මාසේ මේ ගතවන ආකාරය කියලා තියෙනවා. මේ විදිහට සිංහ ලග්න අයට මේ මකර රාශිය වෙන්නේ 6 වෙනි කොටුව. මකර රාශිය 6 වෙනි භාවයේ වුණාම පස්සේ මේ කවුද එතෙන්ට යන්නේ? කුජ ග්‍රහයා, සේනාධිපතිය උච්ච බලේ යනවා. ඉතින් මේ 6 වෙනි කොටුවට ගියන් පස්සේ නියම තැන එයාට ගැලපෙනවා. අර මොකද්ද මෙතන වැලිකඩ හිරගෙදර. එතකොට මේ වැලිකඩ හිරගෙදර නැත්නම් 6 වෙනි කොටුවට කුජ මකර රාශි ඒ බලවත් වෙලා ආපුවම මොකද්ද වෙන්නේ? නිර්භීතකමක් ඇති වෙනවා. එඩිතරකමක් ඇති වෙනවා. කිසි දෙයකට බය නැති ගතියක් ඇති වෙනවා. සහ සතුරු බලවේග මර්ධනය කරගෙන යන්න, සතුරන් මෙල්ල කරගන්න, එකට එක කරන්න, පක්ෂපාත පසුබට වෙන්නේ නැහැ. පසුබට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඊයේ පෙරේදා සිංහ ලග්න කෙනෙක් හැමෝටම කරුණාව දක්වනවා, සරණයට පිහිට වෙන කෙනෙක්. මෙයා මේ වයසක කෙනෙකුට, තමන්ගේ අසල් වැසියෙකුට, වයසක කෙනෙකුට, කාන්තාවකට, මේ කාන්තාව විසින්, සිංහ ලග්න කාන්තාව විසින් අපපස්ථාන කරලා අසනීප වෙලාවේ උදව් පදව් කරා. නමුත් මේ අර මහලු කාන්තාව මෙයාට විරුද්ධව කේලම් කියලා තියෙනවා මොනවා. ඒ කේලම් කියන්නේ ඒ මනුස්සගේ අවාසනාවට තමයි ඒක වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා ගිහිල්ලා කෙලින්ම අර සිංහ ගතිය, සිංහ සෙයියාවෙම අර මනුස්සයාට මූණට අහුවා. මූණට අහලා කිව්වා, මේ අමාරු වෙලාවේ උදව් කළේ මම, උදව් කරන්නෙත් මම. නමුත් අහවලාට මං ගැන බොරු දෙයක් කියලා, මොකද්ද මේ කරපු වැඩේ, මොකද්ද මේ කරපු වැඩේ කියලා. ඊට පස්සේ අදින් පස්සේ මම මගෙන් කිසි උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. උඹලා වගේ අයට උදව් කරන එකත් පව් කියලා දැන් දැඩි තීන්දුවකට ආවා. දැන් අර මිනිස්සයා පාරේ යන අයට අඬගහලා, පාරේ යන අයට අඬගහලා කීයක් හරි ඉල්ලනවා, කෑම ටිකක් ගෙනත් දෙන්න කියනවා. ඒ තත්ත්වෙටපත් වෙනවායි කියලා මට කිව්ව ඇවිල්ලා. මං මේක මේ වෙලාව බලන්න ඒකේ හැටි. ඉතින් මෙන්න මේ වගේ දැඩි තීන්දු ගන්නවා. හැබැයි අසරණ වෙච්චයට පිදේ උත්නම් පුදන්න සැදී පැහැදී ඉන්න කෙනෙක්. ඒක තමයි ඔය මම අත්දැකීම් තුලින් සමාජගත කරන්නේ. අත්දැකීම් තුලින් සමාජගත කරන්නේ. ඉතින් ඒ හින්දා මේ සිංහ ලග්න ස්වභාවය. ඒ වගේම මේ කුජ ග්‍රහය 6 වෙනි යන නිසා මේ කුජ 6 වෙනිට මකර රාශියට ආවම මේ සිංහ ලග්න කෙනා ගත්තු දැඩි තීන්දු. ඉතින් මේ වගේ. හැබැයි මේක අනිත් සිංහ ලග්න අයට මම කියන්නේ මේ කුජ මකර රාශියේ එයාගේ රජ ගෙදර යන නිසා මෙයා ගිනි කාරකයි. මේ කියන්නේ ගින්දර වගේ කන කන එක දිරවනවා නම් බඩ හිස් වෙනවා. දැන් හිස් බඩ තියාගන්න හොඳ නැහැ. හිස් බඩක් තියාගත්තොත් අම්ලය නිස්පාදිනවා, පිත නිස්පාදිනවා. ඒ නිසා ගැස්ට්‍රයිටිස් වගේ දේවල් නිසා රෝගාතුර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිතර ජලය පානය කරන්න. දැන් මේ කාලේ ඒක විශේෂයෙන් කරන්න ඕන වැඩ. නිතර ජලය පානය කරන්න. ඒ වගේම උෂ්ණත්වයෙන් තොර ආහාර පාන ගන්න. එහෙම වුණොත් ඔබ නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා විතරක් නෙමේ, සියලු සතුරු බලවේග යටපත් කරගෙන යන්න පුළුවන් ශක්තියක් උදා කරලා දෙනවා. ඒ වගේම මේ ශුක්‍ර සනි 8 වෙනි භාවයේ ගමන් කරනවා.
කුම්භ රාශියේ හත්වෙනි භාවයේ සිකුරු සනි හත්වෙනි භාවයේ ගමන් කරනවා. මේක ඉතා ප්‍රබල යෝගයක්. සිකුරු විනෝදයට අධිපති ග්‍රහය. පිට ඔපේට අධිපති ග්‍රහය. මෙයා යෝග වෙන්නේ දුකට අධිපති සෙනසුරුත් එක්ක. ඉතින් හරි හොඳ ගැළපීමක්. එතකොට දුකට අධිපති සෙනසුරුට අනවශ්‍ය විදිහට දුක් පීඩා විඳින්න ලැබෙන්නේ නැහැ. අර විනෝදයට බර පිටෝපේට වැඩ කරන සිකුරුට ඒ වගේ ඇලි ගැලි කටයුතු කරන්න වෙන්නේ නැහැ. මොකද දුකට අධිපති සෙනසුරුත් එක්ක ඉන්න නිසා. දැන් බලන්න මෙතනදී මේ මිනිස්සයා හොඳ ගතිගුණ තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. හොඳ ගතිගුණ තියෙනවා. ඉතින් ඒක නිසා අර හරි හොඳ මිනිස්සයා කියන වචනේ අහගන්න පුළුවන් වෙනවා. මේක හත් වෙන යන්නේ කුම්භ රාශියේ. මේ හත අධිපතිය හතේ මංගල යෝග කාලයක්. මංගල යෝග කාලයක් තරුණ අයට අනිත් අයට බොහෝ වෙලාවට අමුසැමියෝ සමගියෙන් කටයුතු කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා මේ යෝගය නිසා. නමුත් මේ රාහු මීන රාශිය. ඉතින් ප්‍රඥාවන්තයාගේ රාශිය වුණත් මේ අටේ යනකොට ශරීර සෞඛ්‍යයට බාධා ඇති වෙන්න පුළුවන්. කතාව නිසා සමහර වෙලාවට අවාසි අලාප සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම කල්පනාමය වැඩ කරන්නේ නම් අර තැනට සූසු නොවනි. හොඳ අවතුම් ප්‍රවතුම් තියාගෙන කටයුතු කරන්නට ඕනේ. ඊළඟට මේ ගුරු චන්ද්‍ර යෝගයේ මේෂ රාශියේ තැන්පත් වෙන්නේ 9 වෙනි භාවයේ. මේ භව අධිපතිය කුජ බලවත් වෙනවා 6 වෙනි භාවයේ. ඒ නිසා මේ විදේශ ගමන් බලාපොරොත්තු වෙන අයට ටිකක් ප්‍රමාදයක් ඇති වෙනවා මේ කුජ 6 වෙනි භාවයේ මකර රාශිය යන නිසා. ඒක తాවකාලිකව ඇති වෙලා නමුත් ඉදිරියේදී මේ ප්‍රශ්න निराකරණය වෙනවා. ඒ වගේම මේ සඳු මේෂ රාශියේ තැන්පත් වෙන නිසා අර තනි මතයේ වැඩ කරන ගතිය මුරණ්ඩු හිතුවක්කාර ගතිය සමහර වෙලාවට ඇති වෙනවා. ඉතින් මේවා තමන්ගෙන් තමන්ටත් තමන් නිසා තව කෙනෙකුටත් අනේ හානියක් නොවෙන්න කටයුතු කරගෙන යන්න. දැන් මේ ජන්මපත්‍රයේ ලග්නාධිපති රවි 8 වෙනි යන. ඉතින් ලග්නාධිපති රවි 8 කියන්නේ ජන්මපත්‍රයේ දුර්වල තැන හිරගයක් බෝගම්බර හිරගෙද යන නිසා මම නිතරම කියනවා මේ දවස්වල ඔබට යම් යම් බලාපොරොත්තු අඩාලවීම් සිද්ධ වෙන්න පුළුවන්. අඩාලවීම් සිද්ධ වෙන්න පුළුවන් චිත්ත පීඩා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ කල්පනාමයෙන් වැඩ කරන්න. තැනට සූසුනෙන් කටයුතු කරන්න. කටයුතු කරපුවාම අපිට පුළුවන් ප්‍රඥාව නිසා දුරදක්නා නොවන නිසා මගේ තියෙන ඉවසීමේ ගුණය නිසා මගේ තියෙන අරපිරිමැස්ම නිසා ඔන්න අද හදිස්සියට ওই ටික ගෙදර තිබුණා. මගේ තියෙන ඉවසීමේ ගුණය නිසා ආරවලක් වෙන්නේ නැතුව බේරුණා. බලන්නකෝ මේ ප්‍රශ්න වලින් අපිට මිදෙන්න ප්‍රඥාව කොච්චර අවශ්‍ය වෙනවද. ඉතින් ඒක නිසා එහෙම කටයුතු කරගෙන යනකොට මේ සිංහ ලග්නයේ සෙනසුරු මහදසා රාහුගේ දසා අතුරු දසා ලැබලා තියෙනවා නම් කේතුගේ දසා අතුරු දසා ලැබලා තියෙනවා නම් සමහර වෙලාවට ඔන්න ඔය කියන ප්‍රතිඵල අසාර්ථක වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒවා කල් යන්න පුළුවන් ප්‍රමාද වෙන්නට පුළුවන්. නමුත් බ්‍රහස්පතිගේ දසාවක් කුජගේ මහදසාවක් අන්තර දසාවක් ලැබලා තියෙනවා. බොහෝ වෙලාවට ඔය සඳුගේ දසාවල් බුධගේ දසාවල් ලැබලා තියෙනවා නම් ඒ අයට යහපත් ප්‍රතිඵල උදා කරලා දෙනවා. හොඳ ගති හොඳ පැහැදිලිවම අපිට සතුරු වෙන්න පුළුවන් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් සිංහ ලග්න අයිටිගේ මේ සඳු අටවැන්න යන දවස්වලට අම්මට තමන්ගේ මෑණියන්ට අහිතකර බලපෑම් ඇති කිරීම ඉඩ තියෙනවා. වයසානුව ඒ නිසා අසනීප කරදර රෝගාතුර වීම වගේ දේවල්. ඒ වගේම මේ බ්‍රහස්පති සඳුට යෝගව 9 වෙන්න යන නිසා 9 වෙන්න යන්නේ මේෂ රාශියේ ගුරුත් එක්ක මෙයාට ගැළපෙනව තැන බ්‍රහස්පතියට ගැළපෙනව තැන තමයි 9 වෙනි භාවේ පුණ්‍යස්ථානේ. ඉතින් මෙතන යන නිසා අධ්‍යාපන ලැබන දරුවන්ට විදේශ ගමන් බලාපොරොත්තු වෙන අයට සහ උසස් අධ්‍යාපනය ලැබන අයට ඉතාම යහපත් ග්‍රහ ගෝචරයක් උදා වෙලා තියෙනවා. ඉතින් සිංහ ලග්නය අවබෝධ කරගන්නට ඕනේ මේ ග්‍රහ ගෝචරයත් එක්ක අපි ඉන්න රට අපි ඉන්න රටේ අපි ඉන්න ගමේ අපි ඉන්න නගරේ කොයි විදිහටද ඇවුතුම් පැවුතුම් තියාගන්න ඕනේ කොයි විදිහටද ඇවුතුම් පැවුතුම් තියාගන්න ඕනේ. එහෙනම් සිංහ ගතිය පෙන්නලා රෙස්පෙක්ට් එක පෙන්නලා වැඩ කරන්න ගියොත් බොහෝ වෙලාවට අපිට විවිධ අරියාදු වලට මුහුණ දෙන්න වෙනවා. ඒසාර නිහතමානී ගුණය ඇති කරගන්න. නිහතමානී ගුණය අර කිරිවැදුන කරලක් වෙන්න. නම්මශීලී වෙන්න. මේ නම්මශීලී අය නොදන්න දේ නිහතමානීව දැනගන්න උනන්දු වෙන අය අනිවාර්යයෙන්ම කිරිවැදුන කරලක් වගේ වටිනවා කියලා මම ඔය නිතර කියනවා. හැබැයි මේ අර නිහතමානී නැති අනිත්‍යයෙන් අවවාද අනුශාසනා අරගෙන කටයුතු කරන්න අකමැති. මේක මහා ලැජ්ජාවක් මදිකමක් කියලා හිතන අයට වෙනවා. බොහෝ වෙලාවට අර උද්දච්චකම කියන
සර්පයා දස්ස කිරීම නිසා ඇති වෙන පීඩාවන්ට ලක් වෙන. ඉතින් එන්න බොහොම සරලව අපිට තේරුම් ගන්න පුළුවන් එහෙනම් හැමෝටම නම්මේ ශීලයේ වෙලා කටයුතු කරගෙන ගියොත් සිංහ ලග්නයට තමන්ගේ දියුණුවට පවුනුවට පවුලේ දියුණුවට කටයුතු කරන්නත් තමන්ගේ වටිනාකම වැඩි කරගන්න හේතු වාසනා උදා වෙනවා. එක පැත්තකින් මේ 10 වෙනි භාවේ භව අධිපතිය සිකුරු 7 වෙනි භාවේ තැන්පත් වෙන නිසා කර්මස්ථාන අධිපතිය විවාහස්ථාන. ඒ නිසා ඔබ තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක නැත්නම් තමන්ගේ බිරිඳත් එක්ක යමක් කළොත් යමක් කරනවා නම් හවුල් ගිනුමක් පවත්වගෙන යනවා නම් ඒක ඉතාම සාර්ථකව කටයුතු කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි සෙනසුරු මහදසා අතුරු දසා පවතිනවා නම් කේතුගේ දසා අතුරු දසා පවතිනවා නම් මම කියන්නේ අර අත්තම්මගේ හැරමිටියේ අල්ලගෙන යන වගේ යන. ඉතින් අත්තම්මගේ හැරමිටියේ අල්ලගෙන යනකොට ඉතාම හිමින් ගමනක් යන්න වෙනවා. අත්තම්ම අඩියේ තියෙන විදිහට ස්ටෙප් එකට යන්න වෙනවා. ඒකර අත්තම්ම කියනවා මගේ පුතා මාව පරිස්සම් කරගෙන යනවා. අත්තම්මට මහන්සි ද අත්තම්මි කියලා අහනවා. මගේ පුතාට කිරි දෙන්න ඕන කියලා අහනවා. කියනවා. කියන්න හදවතට මේ සිතුවිලි එනවා. ඉතින් ඒ නිසා සබාරාමේ ආරක්ෂාව ආශිර්වාදේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ පින් දහම් කරගෙන මේ වගේ මනුස්ස ගුණධර්ම පෙරදරි කරගෙන කටයුතු කළොත් කරන්න සැබවින්ම සිංහ ලග්නයට 2024 මාර්තු මාසේ ප්‍රඥාවෙන් දුරදක්නාන වලින් කටයුතු කරන්නට සැබවින්ම වාසනාවන්ත භාග්‍යවන්ත මාසයක් බවට පත් වෙලා තියෙනවා.